නියෝජ්‍ය අමාත්‍යතුරු 39 රාජ්‍ය අමාත්‍යතුරු 39 පත්‍ර තව කැබිනට්තුරු 10ක් තියෙනවා. උත්තර වලට එකක් කියන්නේ කැබිනට් කමිටු එකක්ද? ඔව්. උත්තර මේ මම දන්නේ නැහැ තව ඔය වගේ මීහරක් ඉන්නවද කියලා. මීහරක් ටිකට දීලා ඉවරයි මං හිතන්නේ. අර පුත්තලම් බූරුවොත් කියන එක එක වෙලාවට අපේ මේ මේ කල්පිටියේම බූරුව ඉන්නා ඉතාමත්ම හොඳට ඒ බූරුව කියන්නේ ඉතාමත්ම හොඳ සතෙක් බුද්ධිමත් සතෙක් බූරුව කියන්නේ නිසා මං හිතන්නේ මේ මිනිසුන්ට ඒ බූරුව කියලා නම දාන එක බූරුවන්ට කරන අපහාසයක් ඒ නිසා අපි හැමදෙනාම ඉල්ලනවා පුත්තලම් බූරුව කතාව පොඩ්ඩක් නතර කරන්න මොකද බූරුවන්ට අපහාස කරන්න එපා මොකද බූරුවන්ටත් අන්ත මිනිසු තමයි ඒ ඉන්නේ ඒ 10 ඇතුලේ සමගිජන බලවේග කවුරුද සමගිජන බලවේග අපි දෙන්නා ඉන්නේ මායි මේ නිරෝෂන් මන්ත්‍රීතුමයි අපි දෙන්නා කිසිදාක සල්ලි වලට කාටවත් ගන්න බෑ වරප්‍රසාද වලට ගන්නත් බෑ අමතිකම් වලට ගන්නත් බෑ අපි ඉන්නේ ජනතාවගේ දුකට සැපට ජනතාව අපිට දුන්න වරම නිවැරදිව ක්‍රියාත්මක කරන්න දැන් නමක් දාගත්තොත් සර්වපාක්ෂික හරි ජාතික හරි දැන් කටි එකතු වෙන හින්දා ඒකට කැබිනට් එකට තවත් වැඩි කර ගන්න පුළුවන් නෑ ඉතින් දැන් ජාතික ආණ්ඩු සංකල්පයක් මේක ලොගහලා තියෙන්නේ ඕන තරම් ඇමතිවරු මොකද දන්නවා දැන් රාජ්‍ය සේවය අයින් කරපුවම දැන් පියනලා විදියට වැඩ කරන්න වෙනවා අමාත්‍යංශවල එතකොට ඔය එක එක මණ්ඩලවල පියනලා විදියට වැඩ කරන්න වෙනවා ඩ්‍රයිවර්ලා විදියට වැඩ කරන්න වෙනවා ඒකට තමයි රාජ්‍ය ඇමතිවරු නියෝජ්‍ය ඇමතිවරු පත් කරන්නේ නැත්නම් ඉතින් උන්ටික වැඩක් නැහැ උන්ට කරන්න වැඩක් නැහැ සල්ලිත් නැහැනේ සල්ලි නැහැ රටේ වැඩ කරන්න නැත්නම් බිහිත්ටි ගන්න දෙන්නේ නැතුව කණ්ඩ ටික දෙන්නේ නැතුව තෙල් ටික ගේන්න බැරුව හරිද පාන් ගෙඩිය රුපියල් 300 කියලා පාන් ගෙඩිය කන්න නැතුව ඉන්නකොට අධ්‍යාපනයේ සල්ලි නැතුව ගියා මේ සියලු දේට සල්ලි නැතුව ගියාම මේ මේ ඇමතිවරුන්ට සල්ලි දෙන්න නම් එම්සුර පඩියක් කරේ එම්සුන් ගොඩක් හරි වැඩක් ගන්න එපා එම්සුර කරන්න වෙන්නේ ඉදිරි කාලය තුල පියෙන් වැඩ තමයි එයාට මෙයාට කොල ටික අරන් යනවා අරලිදාරයට ගිහිල්ලා දෙනවා මේ නිලධාරියට ගෙනත් දෙනවා වාහනේ පොඩ්ඩක් කෙලවනවා ඕක තමයි ඔය නියෝජ්‍ය ඇමති රාජ්‍ය ඇමතිතුන්ට කරන්න වෙන්නේ ඉස්සරහ හැබැයි ඉතින් ඔබේ වාහන තුනක් දෙනවා ඔබ සේවක දෙනවා පියෙන් වැඩේ විතර පහසුකම් හම්බේනවා හරි ඒකටනේ මේ මේ රල්ලික්කම සිංහ මැතිතුමාව ජනාධිපතිවරයෙකු හැටියට පත් කරගත්තේ පොට්ටුව ඔය දේවල් ටික කරගන්නනේ දැන් තියෙන්නේ රල්ලික්කම සිංහ මැතිතුමාට රටේ තියෙන සල්ලි ඔක්කොම සූර සූර අර පොට්ටුවේ හෝරු ටිකට බෙදලා දෙන එක තමයි කරන් තියෙන්නේ ඒක තමයි කරන් තියෙන්නේ එකම රාජකාරිය වෙන විශේෂ රාජකාරියක් රටේ අපිට පේන්නේ නැහැ කරන්න සැලසුමක් ගැන අපි දකින්නේ නැහැ අපි එහෙම සාකච්ඡාවකුත් නැහැ දැන් නාමල් ඇමතිවරණ කැබිනට් එකට තිබා එපාම කියලා නාමල් ඇමතිවරයා නැත්නම් නාමල් මන්ත්‍රීවරයා අද මේ වෙනකොට කැබිනට් ඇමති දූර හතරක් විතර දරනවා හේතුව එතුමා පත් කරපු ඇමතිවරු ඒකස්සී ඉන්නවා එවුන් රූකඩ වගේ ඉන්නවා නාමල් මන්ත්‍රීවරයා පිටිපස්සෙ ඉඳගෙන නූල් වලින් එක එක පැත්තට ඇද ඇද ඒ අවශ්‍ය දේවල් ටික සියල්ල කරගන්නවා ඒ නිසා නාමල්ලගේ බඩ පිරෙනවා ජනතාවගේ බඩ හිස් වෙනවා Thank you.